අපි තාම දැවැන්ත ක්‍රියාමාර්ග වලට ලැබුණේ නැහැ. හැබැයි මේ පියවරන්නේ අවසාන ප්‍රතිඵලය අකන්න වැඩ වර්ධනයක් දක්වා යන ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා අපි අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් අපි පෙනිහින්නවා කියන පණිවිඩය අපි දෙනවා. අද දිනේ ප්‍රධාන රාජ්‍ය බැංකු හතරක බැංකු සේවකයෝ දිවයින පුරා කළුවඳිමින් සේවයට වාර්තා කරනවා. ඒකට ප්‍රධානම හේතුව අතිශය දැවැන්ත ලාභ ලබන මේ රාජ්‍ය බැංකුවල සාමූහික ගිවිසුමකින් තමයි වැටුප් පැඩි වෙන්නේ අවුරුදු 3කට සැරයක්. ඒ අනුව මේ අවුරුද්දේ අත්සන් කරන්න තිබුණු සාමූහික ගිවිසුම අපි කළමනාකාරීත්වයේ සාකච්ඡාවට කීපයකින් පස්සේ එකගතාවයකට ඇවිල්ලා අධ්‍යක්ෂක මණ්ඩල විසින් අනුමත කරලා මුදල් අමාත්‍යාංශයට යවුවා. මුදල් අමාත්‍යාංශ විසින් ඉතාම අත්නොමතික ආකාරයෙන් අපේ වැටුප් පැඩීමේ ප්‍රතිශත කප්පාදුවට ලක් කරලා තිනවා. කිසිම පදනමකින් තොරව ඒකට විරෝධය දැක්වීමක් විදිහට ආරම්භ කරපු ක්‍රියාමාර්ගවල පියවරක් තමයි අද දිනේ මේ කළුවැඳුමෙන් සේවයට වාර්තා කරලා සියලුම සේවකයෝ දක්වමින් ඉන්නේ මේ දක්වන විරෝධය. අපි පැහැදිලිව කියන්න ඕනේ මෙහි අද පාරට බැහැලා තියෙන්නේ ලංකාවේ වැඩිම වත්කම් සහිත වැඩිම ලාභයක් ලබන බැංකුවේ සේවකයෝ තමයි කළුවැඳුමෙන් සේවයට වාර්තා කරන්නේ. අද අපේ වැටුප ගන්න පාරට බැහැලා දඟලන්න වෙලා කළමනාකාරීත්වයේ දෙන්න එකගතාවේ පළ කරපු අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරපු වැටුප මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය අත්නොමතික ආකාරයෙන් කප්පාදු කරලා තිනු. අපි ඇහුවාම ඒකට හේතුව මොකක්ද කියලා ඒකට දෙන්න උත්තර නැහැ ඒගොල්ලන්ට. ඉතින් මේවන් වාතාවරණයක් යටතේ බදුබරින් මිරිකලා ඉන්න මේ බැංකු සේවකයෝ අතිශය දැවැන්ත ලාභ ලබලා මහ දැවැන්ත වටිනාකමක් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු කරන මේ සේවකයන්ගේ වැටුප දෙන්නවත් අද වෙනකොට මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දිවයින පුරා දක්වන විරෝධතාවයේ එක පියවරක් අද දිනේ වගේම දවල්ට දැවැන්ත පිකට් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරලා තියෙනවා කොටුව ලේක් හවුස් වටරවුම් ඉදිරිපිට. ඒකටත් අපි සම්බන්ධ වෙනවා එකා වගේ. අපි පැහැදිලිව කියනවා මේ පියවර ආරම්භ කරලා තිනු අද වෙනකොට වෘත්ති සමිති ගණනාවක් තමයි අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහලා ඉන්න වෙලාවක බැංකු සේවක වෙච්ච අපිත් පාරට බහලා තිනු අපි අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. අපි තාම දැවැන්ත ක්‍රියාමාර්ග වලට ලැබුණේ නැහැ. හැබැයි මේ පියවරන්නේ අවසාන ප්‍රතිඵලය අකන්න වැඩ වර්ධනයක් දක්වා යන ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා අපි අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් අපි පෙනිහින්නවා කියන පණිවිඩය අපි දෙනවා.